O da Evli annemiziydi. Sığmadım bir dize bile yok. Mam mi gidi kendini? O ya ayı telik ziti atavila. Ya mi gidi gao gani pa? මං ආවේ රමන්ගේ ඉන්නකට. එයා හැම තිස්සෙම ඇවිල්ලා මට කරදර කරනවා. පොඩ්ඩක් හිතලා බලන්න එනා. මං කැමති නෑ. ඔය ගැන කතා කරන්න එපා. ඒත් ඔයා හින්දා Tamanටම විදි තියාගත්තු මිනිස්සෙකුට ආයුබෝවන් කියන්නේ අනේක ඔයාගේ යුතුකමක් ගැන. ඒ හින්දමයි මං ඒකට කැමති නැත්තේ. ඇලෙක්සි කොහොමද ඉති? නෑනේ වන්ද. දැන් ඔයාට කොහොමද? සනීපයි. ඒවල කාම ටිකක් අසනීප ගතිය තියෙනවා වගේ නේද බියට්‍රිස්? මං ඇවිල්ලා දැන් හුඟක් වෙලා ඇලෙක්සි. එහෙනම් මං ගිහින්නම් එනවා. දැන් වෙලාවත් හරිනේ. බියට්‍රිස් එල්හදිසි. මං තාම කතා කරලා ඉවර නෑ. ඇලෙක්සි මං ආයෙත් කිසිම දෙයක් අක්කන්නේ. මට එහෙම කරන්නත් බෑ. රොනල්ඩ් ට්‍රාන්ස්ෆර් එකක් අරගෙන. යාහි යන්න කලින් මෙහි ඉන්න අනවලු. මට ආයිබෝන් කියන්න. මං කිව්වා මට යව හම්බෙන්න පුළුවන් කමක් නෑ කියලා. එනා මං හිතන්නේ රොනල් මුණ ගැහිම ගැන ඇලෙක්සිගේ අදහසත්. අනේ බෑ. මට යව මුණ ගැහෙන්න බෑ. මොකක්ද ඒකින් එන ප්‍රතිඵලෙ? කොටිම කියනවා නම් මට යව මුණ ගැහෙන්න බෑ. Thank you Anna. මං ගැන දියපු විශ්වාසෙට. මම ගිහින් එන්නම් එන. ඇලෙක්සි, ඔයා ශ්‍රේෂ්ඨ මනුස්සෙක්. මම පිට කෙනෙක් වුණාට ඕගලන්ගේ පවුලේ ළඟම මිතුරියක් හින්දායි මේ විදිහට කියන්නේ. රොනල්ඩ් හොඳ ගතිගුණ තියෙන මනුස්සෙක්. එයා ට්‍රාන්ස්ෆර් වෙලා යන වෙලාවේ අපි යාට සුබ පතන්න. බියට්‍රිස් අපේ පවුල ගැන මේ තරම් හිතන එක මහන්සියෙන් එක මට ලොකු සතුටක්. එත එලා දියුණු කරන්න ඕනේ. බලන්න සමුගන්ට යනවද නැත්ද කියලා. මහිතන්නේ අනාගත තීරණේ හරි. අයියෝ හයි තෝක මට කියන්නේ. ඔයා මට ඔක කිව්සලයක් කිව්වේ. මං හිතන්නේ මේ වලවට අනවශ්‍ය ප්‍රශ්න ඔක්කොම අරන් එන්නේ බියට්‍රිස්. විසිතයි. යාර දුස් කියන්නේ පා. මං දන්නවා. එයා හොඳ හිතුවත් කෙනෙක් කියලා. මං ඩොක්ටර් ටෙන්ට කියලා පණිවිඩයක් යවුවා.
මං හොඳ සනීපෙන් ඉන්නවා. ඉතින් දොස්තරලා මොකටද? නෑ නෑ නෑ. ඔව් ડોක්ටර්ට එන්න කිව්වේ. ඔයා බලන්ට නෙවෙයි. අර දරුවා නිතරම අඬන්නේ ආයට කිරි මදි හන්දයි කියලා මේ කවුරුත් කියනවා. ළමයට කිරි දෙන්න හදපුවා ඒකත් එපා කිව්වා. මට ළමයා ගෙනත් දෙන්න කියන්න. මමයි කිරි දෙන්නේ. ඒකටත් ඔයා ඊට දෙන්නේ. ඒත් මට දුක් කියනවා. මම කවුරු දුස් කියන්නේ නෑ නේද? ඇයි නැත්තේ? හැමදේටම දුස් කියනවා. අනේ දෙයියනේ. මොමෙලවත් යන්නේ නෑනේ. හිතුවක්කාර වෙන්න හදන්න එපා. ડોක්ටර් කියලා තියෙන්නේ පුළුවන් තරම් රෙස් කරන්න කියලා. කෙනෙක්ටම නිදාගෙන ඉඳලා ඇති වෙලා ඉන්නේ. කැම්ප් එක පැත්තේ ගිහිල්ලා එන්න ආසයි. ඒත් හැම තැනම ආරංචි වෙලා තියෙන්නේ. පුතා ඕනේ කමින් වෙටි තියාගන්න හදුවා කියලා. මොකක්ද මේකේ තේරුම? අම්මා උඹ කතන්දර අහලා වගේ. ඊම මට සේරම ඌපදූප. මට දැනගන්න ඕනේ ඇත්ත. ඌපදූප ඇවර පස්සේ ඇත්ත මොකටද? මට දැනගන්න අවශ්‍යයි. මමයි හැමදේම මුලින්ම දැනගන්න ඕනේ. මට ඌපදූප එන්නේ රට හැයම තැන පැතුරුනට පස්සේ. හැම දෙයක්ම දැන් ඌපදූප වෙලා ඉවරයි අම්මා. ඇත්ත කියලා දෙයක් තවත් නැහැ. මොනවා වුණත් ওই විකාරය අත්හැරලා දාලා දැන්වත් කසාදයක් කරගන්න. හැබැයි ආයෙත් වැරදිලා වෙඩි තියා ගන්නව නෙවෙයි. මගෙන් අවිහිරයක් නම් සමා වෙන්න ඕනේ. ඒ දැන් අපිට කතා නොකර බෑ ඇලෙක්සි. මට ওই දෙන්නම එක වගේ. මම පැත්තක් ගන්නෙ නෑ. අන්තිර මට පැත්තක් ගන්නත් බෑ. හැනා දුකෙන් ඉන්නේ. මම දන්නවා ඇලෙක්සිත් එහෙම තමයි. මොකක්ද ඇලෙක්සිගේ තීරණය? මං දැක්ක ෆ්‍රෙඩ්‍රික් එනෝ. එලත් එක කතා කරනවා. ඊට පස්සේ මං දන්නවා මගේ ගාවට එන විදිය. මං ඊයේ එනාට ලියුමක් ලියන්න පටන් ගත්තා ඒක ඉවර කරගන්න බැරි වුණා. දැන් ඉවරයි. මං හිතන්නේ ෆ්‍රෙඩ්‍රික් ආපු කාරණේට ඕන කරන උත්තරේ ඔය ලියුමේ ඇති. ඔය උත්තරේ මදින අපි කතා කරමු. එනා මා මුණ ගැසීම ඔබට නිරස බව පෙනේ. මෙවැනි තත්වයකට මාපත් වීමද දුකට කරුණකි. ඒත් සැබෑ තත්වය මේ බවත්, එය වැළැක්වීම සඳහා යෙදිය හැකි පිළියමක් නැති බවත් මගේ වැටහීමයි. මම ඔබට දොස් නොපවරමි. ඔබ රෝගාතුරු වූ සිටින දුටු අවස්ථාවේදී අතීතය සම්පූර්ණයෙන් අමතක කර දමා නව ජීවිතයක් අරමන්ට මා ස්ථිරවම සනිටුහන් කරගත් බව ඔබට තේරෙන්නට ඇත.
මාගේ පරමාර්ථය වූයේ ඔබෙත් මගෙත් සෙනාල්ගෙත් පුද්ගලික සුභසිද්ධිය වූහෙයින් මාගත් උත්සාහය ගැන මා පසුතැවිලි නොවෙමි. ඔබට හිතේ සමාධානය ලැබිය හැක්කේ කුමකින්දැයි වහාම පවසන්න. ඔබේ කැමැත්තට ඉඩ සැලසීමට මම සූදානම්ව සිටිමි. මට ඇනාට කියන්න ඕන කරලා තිබුණේ ඔය ටික. ඔව් මට තේරෙනවා මට තේරෙනවා. මං කොහොමද ෆ්‍රෙඩ්රික් ඇනාගේ අදහස දැනගන්නේ? ඇලෙක්ස්ගේ කරුණාවන්තකමට ඇය නරක් වෙලා. මේ ලියුම කියවපු ගමන් ඇනාට කියන්න කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඇලෙක්සි අකමැති නැත්තම් මගේ අදහස දැනගන්න. ඇනානම් කවදාවත් මේ කතාව කියන එකක් නැහැ. ඒත් ප්‍රශ්නේ විසඳන්න තියෙන එකම ක්‍රමය මේක නම් ප්‍රතිකසාරයක් මං කරමු. එතකොට ෆ්‍රෙඩ්රික් මට සිද්ධ වෙනවා ඇනාගේ අවිනීතකම ප්‍රසිද්ධිය කියා සිටින්ට. මට සිද්ධ වෙනවා ඇය අනාචාරයේ හැසිරුණු වග ඔප්පු කරන්නට. එතකොට රට්ටුත් පත්තරකාරයොත් පදාදාවි. රොනල් ඇව නිත්‍යානුකූලව විවාහ කර ගනීවිද? විවාහ කරගත්තත් අනාචාරයේ කැළල පවතිනවා ෆ්‍රෙඩ්රික්.